සුබදසක් වේවා වෙනද වගේම animal talks channel එකේ මම අදත් ආවා තවත් එක් වීඩියෝ එකක් කරන්න හොඳ ඉවසීමක් වගේම කාරුණික හදවතක් තියෙන cool mastiffලා ගැන තමයි මම අද වීඩියෝ එක කරන්න මම අද මේ වීඩියෝ එකෙන් cool mastiffලාගේ ඉතිහාසයේ වර්ගයේ ලොම් ස්වභාවයේ සෞඛ්‍යම තත්ත්ව යන දේවල් කියලා දෙන්න मूल मस्टिफ्ला किंगलंत सुन विशेष धामन धनमोन सीवसे दड़बी मूल करगन कर्ण पुद्गल तमाय मूल मस्टिफ्लम निस्तलम निर्माणे करे शरीर तामत विशाल नीरोगी होंद इवसी मक्तीन दड़े खरुआं पसपस अभागो ओंट पार देनुना पुर्वां खट्या तमाय दड़बी मुर करवांट आवसोनी ඉතින් ඒ නිසා තමයි ඔවුන් මේ බුල් මස්ටිෆ්ලව නිර්මාණය කරේ. ඉංග්‍රීසි මස්ටිෆා බුල්ඩොග් එකතු කිරීමෙන් තමයි මේ බුල් මස්ටිෆ්ලව නිර්මාණය කරේ. මුල් කාලයේදී මෙයාලව දඩබිම් මුර කරන්න උදාගන්නේ. උදාගත්තත් පසු කාලයේදී දඩබිම් ආරක්ෂා කරන මිනිසුන් විසින් මේ බුල් මස්ටිෆ්ලව නිවෙස් වලට අරගෙන ගියා. 1928 දී මේ බුල් මස්ටිෆ්ලව the birds නම් දියමන්ති පතල ආරක්ෂා කරන්න දකුණු අප්‍රිකාවට අරන් ගියා. බුල් මස්ටිෆ්ලව ගාඩ් බීඩෝග් එක. එනිසා මෙයාලව අතීතයේ සිටම පොලිසියේ හා හමුදාවේ ආරක්ෂක රාජකාරියට යොදා ගන්නවා. බුල් මස්ටිෆ්ලට වයස අවුරුදු 7මාරක් වගේ ආයු කාලයක් තියෙනවා. ඒ වගේම මෙයාලා වර්ග තුනක් තියෙනවා. එනම් රෙඩ්, ඩෙන්නන්, ෆෝන් ලෙස මෙයාලා වර්ග තුනකින් ඉන්නවා. මෙයාලාගේ ලොම් ගැන කතා කරනවා නම් ලොම් කෙටි ලොම් ස්ථාවරයක් තමයි තියෙන්නේ. නමුත් මෙයාලා කැමති සිසිල් දේශගුණයටයි. කොහොම වුණත් බුල් මස්ටිෆ්ලා දිනපතා ස්නානය කරන්න ඕන සුනක විශේෂයක්. මුල් මස්ටිෆ්ලා කියන්නේ හොඳ උස මහතට හැදෙන බ්‍රීඩ් එකක්. ඒ වගේම ඕනම කෙනෙක් දැකපු ගමන් බය වෙන සුනක විශේෂයක්. ඒ සඳහා ඔවුන්ගේ පෙනුම විශේෂයෙන් බලපානවා. මුල් මස්ටිෆ්ලාගේ පාදේ ශක්තිමත් මාංශ පේශී පිහිටා තිබෙනවා. මෙයාලා තමන්ගේ ලිංගයට අයත් සුනකයන්ට ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් දක්වනවා. නිසි පුහුණුවක් නොතිබ්බොත් අනෙක් සුනකයන්ට මෙයාලගෙන් හානි වෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේම බුල් මස්ටිෆ්ලා කියන්නේ මිත්‍රශීලී සුනක විශේෂයක්. මේ නිසා මෙයාලා දීර්ඝ කාලයක් තනිව ඉන්න කැමති නැහැ. මේ සුනක විශේෂය ඉතා ශක්තිමත් හා නිර්භීත වුණාට ඉතාම සංවේදී සුනක විශේෂයක්. गिदर कैनिक मियाट सरकोत् मिया असनीपन दिन अवस्था वेदी ये वगेम मियाला सौख्य तत्न कथाकोत् उकुल हा वेलमित आर्सित आर्सित रोग फिलिका हा इदिमी मेनि रोग मेघुल बहुवीन वेलदनम ये वगेम जानमे रोग वेलदीमी अवधानमेदी ये वगेम नितर मुकुला उकुलाबाद वगे प्रतिवेन्न कुलवा अबुले आयट बुल मास्टिफ्ला कुडा कादरे कुडा लमुन हुवद कुडा लमुन समग हुवद बानेतु हदन्न पुलां सुनो के विशेष तमाय में थोड़ी आएगी हिरिहर करदर पवा हुदिन इवसान पुलवां में सुनो की आट है भाई में आसितन गेदरगट आमुत्ते कावद में आला आक्रमन सीरी बदिजार दक्वान इड़ती है नवा समाहर विलावट පෙරලගෙන හපන්නන අවස්ථාවද වැඩි. හැබැයි නිවසට හොරෙන් ඇතුල් වෙනවා නම් මෙයාලගෙන් ගැලවෙන්න විදියක් ඇත්තෙම නැහැ. ඒ වගේම මෙයාලා ටිකක් කම්මැලි සුනක විශේෂයක්. නමුත් නිවසේ ආරක්ෂාවට මෙයාලා හොඳින්ම ගැලපෙන සුනක විශේෂයක් කියලා මාට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔයාලා බුල් මස්ටිෆ් කෙනෙක් හදනවා නම් මෙයාලව අනිවාර්යෙන් ව්‍යායාම කරන්න ඕන. කම්මැලිකම නිසා මෙයාල මහත් වෙන්න
ඉඩ තියෙනවා. ඒ නිසා මෙයාලට අවශ්‍ය ව්‍යායාම අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕගොල්ලෝ වග බලා ගන්න ඕන. ඒ වගේම ඔයාලා බුල් මස්ටිෆ් කෙනෙක් හදනවා නම් එයාලව හොඳට සෝසල් කරන්න ඕන. නැතුව තනි කරලා කූඩු කරලා හදන්න යන්න එපා. මෙයාලා මුරණ්ඩු වෙන ඉතාමත් මුරණ්ඩු වෙන තැන අවස්ථා වැඩි. සාමාන්‍යයෙන් හොඳින් වැඩෙනු පිරිමි බුල් මස්ටිෆ් කෙනෙක් කිලෝ 50ත් කිලෝ 59ක් අතර වෙනවා. ඒ වගේම ගැහැණු බුල් මස්ටිෆ් කෙනෙක් කිලෝ 45ක් කිලෝ 54ක් වගේ බරකින් යුක්ත වෙනවා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මේ වගේ බුල් මස්ටික් ෆැටේක් ඔබ මිලදී ගන්නන රුපියල් 60,000ක් 80,000ක් අතර වගේ මුදලක් ඔබට වැය කරන්න සිදු වෙනවා. ඉතින් මම අද ඔයගලන්ට බුල් මස්ටික් කෙනෙක් ගන්න හිතන් ඉන්නවා නම් ඔයගලන්ට මම මේ කරපු වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඇනිමල් ටෝක් channel එක subscribe කරන්න.